නිකන් නෙවෙයි. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ පාලනේ තියෙන කාලෙත් ශිෂ්‍ය ව්‍යාපාරේ විදියට අපි හිටියේ. මේ විදියටම මහපාරේ අපි හිටියේ. මහපාරේ අපිට එදත් ප්‍රජාතන්ත්‍රවාදී හම්බුනේ නෑ. අපිට එදත් ප්‍රජාතන්ත්‍රවාදී හම්බුනේ නෑ. හැබැයි ඔබට මතක ඇති ජනක සිසිතලා ඝාතනය කරපු එක, ඇන්ටනි සහෝදරු ඝාතනය කරපු ඒවා, ලලිත් කුගල්ල අතුරුදහන් කරපුවා. මේ සියල්ල පාවිච්චි කරමින් මැතිවරණ වේදිකා හැදුවා රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා. ඔබට මතක ඇති ආයේ ආයේ නොම ඉවසන් කියලා වීඩියෝ දර්ශන හදලා ඔබේ ප්‍රශ්න තමයි පෙන්නුවේ. එහෙම තමයි බලයට ආවේ. එහෙම තමයි මේ ආණ්ඩු හැදුවේ. හැබැයි අපි කියනවා දැන් යුද්ධය ඉවරයි, යුද්ධය ඉවරයි කියලා තමයි පාරම්භෑවේ. එහෙනම් අපි අහනවා, කාටද සාමය උදා වුණේ? කාටද තුවක්කු එල්ල වෙන්නේ නැතුව තියෙන්නේ? කාටද ජීවිතේ පිළිබඳ ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ කියලා මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන්ද කියලා අපි අහනවා. අර පොලිසිය මහත්තුරුවද බලාගෙන ඉන්නවා අපි දිහා. ආරක්ෂාවට නෙවෙයි, අපි දැක්කා, අර උත්තරීතරයි කියපු අධිකරණය මගහැරමින් හිටපු අයට, ඇපදුන්නා, හැබැයි අයිතීන් වෙනුවෙන් පෙනී හිටපු වමේ දේශපාලන ක්‍රියාකාරීත්වක නිරත වෙච්ච කුමාර් සහෝදරයා හිරගත කරලා ඉන්නවා. හොරු එළියේ අල්ලනවා කියලා තමයි කිව්වේ. අල්ලගන්න බැරි වෙලා තාම. අනේ පව්, අසරණ වෙලා. අසරණ වෙලා නෙවෙයි, ඒක තමයි ගේම, ඒක තමයි වැඩේ. අපිට බොරු කිව්වේ, අපිට පච කිව්වේ. අපි කියනවා, එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කිව්වා දේශපාලන සිරකරුවෝ නෑ කියලා. මෛත්‍රී රනිල් මොකද කිව්වේ? අනේ නෑ, එහෙම කට්ටියක් ඉන්නවා අපේ ආණ්ඩුවක් යටතේ, අපි නිදහස් කරනවා කිව්වා. අද මොකද වෙලා තියෙන්නේ? අදත් මේ ආණ්ඩුවත් කියන කතාව තමයි දේශපාලන සිරකරුවන් නෑ, කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය දෙන්න බෑ. හැබැයි නකුට වනනවනං, කකුල් දෙක ලෙව කණ්ඩ ලෑස්තිනං පුරවැසිභාවයට එහා ගිය දේවලුත් දෙන්න ලෑස්ති. ඒ නිසා අපි කියනවා පාර්ලිමේන්තුවෙන් මේවා දිනා ගන්න කල් බලාගෙන ඉන්න එපා. උසාවි නිහඩයි, නීතිය නිහඩයි. ඔබේ බලය, ජනතාවගේ බලය තමයි තියෙන්නේ. ඒක දිනා ගැනීම තමයි එකම විකල්පේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරවරුනි, සහෝදරිනි, අපි මෙතෙන්ට ආවේ සටන් පාඩ තුනක් අරගෙන. මේ දේශපාලන පක්ෂ ශිෂ්‍ය සංවිධානාවේ සටන් පාඩ තුනක් අරගෙන මර්ධන නීති අකුලා ගනු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කුමාර් සහෝදරයාගේ පුරවැසි අයිතිය පිළිගනු. අපි ඔබට ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට එක පණිවිඩයක් දෙමින් නිහඬ වෙනවා. ඔබ මර්ධනයට ලක් වෙලා ඉවරයි. ඔබ මේ ආණ්ඩුවේ සිරකරුවන් බවට පත් වෙලා ඉවරයි. ඔබ මේ ආණ්ඩුවේ සැකකරුවන් බවට පත් වෙලා ඉවරයි. ඔබේ පුරවැසිභාවය කුමාර් සහෝදරයාගේ පමණක් නෙවෙයි, ඔබ සියලු දෙනාගේ පුරවැසිභාවය තිබෙන්නේ මේ ආණ්ඩුව යටතේ, උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ. ඒ නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනය කරනවා, ભેදපත්තක තියලා උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පරාජයට පත් කරලා අපේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම උදෙසා එකතු වෙමු, සංවිධානය වෙමු, සටන් වදිමු. සහෝදරවරුනි, සහෝදරිනි, අපි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලලා, නිදහසේ ඉල්ලලා, මර්ධන ඉවත් කරන්න කියලා, දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා, කුමාර් ගුණරත්නම් සහෝදරයා නිදහස් කරලා පුරවැසිභාවය දෙන්න ඕන කියලා. අපි රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක් ඇතුලේ ගැඹුරු කතිකාවක් ආරම්භ කළා. අද අපි පිටකොටුවට ආවේ මෙරටේ ජනයාගේ, දුක් විඳින ජනයාගේ, වැඩ කරන ජනයාගේ, දෙමළ භාෂාව කතා කරන ජනයාගේ විරෝධය තවදුරටත් පෙරට ගෙන යන්නටයි. එනිසා අපි පෑදිලෝ කියනවා
රනිල් වික්‍රමසිංහ උන්නහේගේයා මෛත්‍රී පාල සිරිසේනගේ හවුල් ආණ්ඩුවට ජාතික ආණ්ඩුවට විවිධ නම්වලින් අර්ථකථනය කරන ධනපති හවුලට අපි කියනවා. උඹලා දෙනවයි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදේ. අද උඹලා අපට ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදය උතුරා ගන්නවා. රාජපක්ෂ පටන් ගත්ත තැනින් රනිල් වික්‍රමසිංහයි මෛත්‍රී පාල සිරිසේනයි තමන්ගේ පාලනය පෙරට ගෙන යන්නට උත්සාහ කරමින් තිබෙනවා. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනය ලංකාවට එනවා කියලා රනිල් වික්‍රමසිංහ උන්නේ කියනවා. ආයෝජකය එනවා. ආයෝජකය එනකොට මෙරටේ කම්කරු නීතිය අවශ්‍ය කළ යුතුයි. කම්කරුවන් දඬු කඳේ ගාන්නට, කම්කරුවන්ගේ අයිතීන් උදුරා ගන්නට, වාල් ශ්‍රමය සූරාගෙන කන්නට අධිරාජ්‍යවාදී ආයෝජකන්ට එන්න කියලා රනිල් වික්‍රමසිංහ රට පුරා ගිහිල්ලා ලෝකේ පුරා ගිහිල්ලා ආයාචනය කරනවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට, මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවට අපි පෑදිලෝ කියනවා. අපට අවශ්‍යයි නිදහස. කුමාර් ගුණරත්නම් සහෝදරයා දැන් මාස 10ක් හිරේ, අවුරුද්දකට හිරගත කළේ. රනිල් වික්‍රමසිංහ උන්නේ මෛත්‍රීපාල සිරිසේනයි උත්සාහ කළොත් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසිභාවය නොදෙන්නට, නැවත ඕස්ට්‍රේලියාවට පිටත් කරන්නට අපි රනිල් වික්‍රමසිංහටයි මෛත්‍රීපාල සිරිසේනටයි මේ රට ඇතුලේ දෙවන්ත ජනතා විරෝධයක් ආරම්භ කරනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා. ඉවත් කරපල්ලා මර්ධන නීති, ත්‍රස්තවාදී පනත ඉවත් කරන නාමෙන් තව බලවත් නීති ගානාවක් ගේන්නටයි පාලකයෝ සැරසෙන්නේ. ඒ නිසා සහෝදරවරුනි සහෝදරයනි, ඉතිහාසය අපේ අතේ. පාලකයෝ වලපල්ලට යවන පාලකයන්ට විරුද්ධව මහජන ව්‍යාපාරය වීදි පුරා රට පුරා ආරම්භ කරන්නට සපත කරන බව ප්‍රකාශ කරමින් මගේ අදහස් කීප නිමා කරනවා. සහෝදරවරුනි, ලෙනින් සදාන් කළා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සදා යන ගමනේදී අපට මාර්ග දෙකක් තිබේය. එකක් ප්‍රසංස්කරණවාදී ගමන, අනිත් එක විප්ලවවාදී ගමන කියලා. ප්‍රසංස්කරණවාදී ගමන යනු වේදනාවේ ප්‍රමාදයේ නිර්තන පන්තිය පීඩාවට පත් කිරීමේ මාර්ගයයි, විප්ලවවාදී මාර්ගයනු මේ කුණු සමාජ දේය වහා ඉවත් කිරීමේ මාර්ගයයි කියලා. ඒ වගේම උ සඳහන් කරනවා සුළුතනේශ්වර අවස්ථාවාදී තක්කඩියන් හැම විටම ප්‍රසස්කරණවාදී මාවත වෙනුවෙන් මැද්දට පයින්නවා කියලා. මං හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ ඉඳලා මේ මෑතක් වෙනතුරු සිදුවෙමින් පවතින්නේ ඒකයි. එනිසා ඔහු කියනවා මේ සුළුතනේශ්වර තක්කඩි අවස්ථාවාදීන්ගේ මල්බර කතා, මං කියන්නේ ලෙනින් කියේ මල්බර කතා, මුන් කියන්නේ ගොන් කතා. ගොන් කතා විශ්වාස කරන්න එපා. කළ යුත්තේ පන්තියක් විදියට දේශපාලන බලාධිකාරය අපි අරගෙන මේ විප්ලවීය මාර්ගය තෝරා ගැනීම අප සතු කාර්යයක් කියලා. දැන් අපට පැහැදිලි, අපි තේරුම් ගත යුතු දේ තමයි ධනවාදයට, ලාංකීය ධනවාදයට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට කලින් කිව්වේ හැමෝම ප්‍රජාතන්ත්‍රවාදියා, ලිබරල්වාදියා, බටහිර ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදියා කියලා පෙරදිග ආධ්‍යාත්මික කැලලකුත් එක්කව කරලා ලිච්ඡවි රජදරුවන්ගෙක් එක්කව කරලා තමයි කිව්වේ. හැබැයි අපි තේරුම් ගත යුත්තේ රනිල් වික්‍රමසිංහ හරි සිරිසේන හරි මහින්ද රාජපක්ෂ හරි කියලා කියන තවදුරටත් මේ ප්‍රජාතන්ත්‍රවාදීයෝ නෙවෙයි. ඔවුන්ට මේ බටහිර ආශාවට අනුව වැඩ කරනවා හැර වෙන කිසිවක් කරන්න නැහැ. වෙළඳපොළ සහ ශ්‍රමය සූරාකෑම ගෙන යන තැනකදී කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයක් ගේන්නේ කියලා අපි අහන්නේ. මේ ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය? ඒ නිසා කරන්න වෙන්නේ හැමදාම තමන්ගේ දේශපාලන නිදහස, දේශපාලන බලාධිකාරිය වෙනුවෙන් නැගී සිටින පන්තිය මර්ධනය කිරීම, එහෙම නැත්නම් ඔවුන්ව ත්‍රස්තවාදීන් ඉදිරියට සිරගත කිරීම, මර්ධන නීතිය පනත් සම්මත කිරීම පමණයි. ඉතින් මේකෙන් අපි ගැලවෙන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? අපේ පන්තිය දේශපාලන විඥානය ලබාගෙන ඒ දේශපාලන බලාධිකාරිය අපසත කරගතුයි. එතනින් තමයි මං හිතන්නේ අපේ සැබෑ නිදහස, සැබෑ දේශපාලන නිදහස අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සතා. සහෝදරෝනි සහෝදරියනි, මේ රටේ ජනතාව බහුතරයක් විශ්වාස කළා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා මේ පීඨෝණ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල යහපාලන ආණ්ඩුව, ඒ දෙමුවන් ආණ්ඩුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තාවුරු කරන්න දිනා ගන්න පුළුවන් කියන විශ්වාස කළා මේ රටේ ජනතාවගෙන් බෞද්ධරේ. වාමාංශිකයන් හැටියට
අපි ඒ ජනාධිපතිවරණ අවස්ථාවත් ඒවගේම මහමැතිවරණ අවස්ථාවත් කිව්වා මේක මූුණු වෙනසක් පමණයි මේක මහින්ද රාජපක්ෂට ආදේශ වෙලා පීටෝන රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ආණ්ඩුවෙන් ප්‍රජා චන්ත්‍රවාදය යාපාලනය බලාපොරොත්තු වෙනවා නං ඒක වීලුවක් එක කවදාකොත් මේ රටේ ජනතාවට උරුම වෙන්න නෑ හිමිවෙන්න නෑ කියන පණවිඩ ඇටි අපේ දා වාමාංසික වැටියට දුන්න. සහෝදරෝනි සහෝදරයනි අද ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙනකොට ඒක ඉතාම පෑදිලි වැඩපොළක කම්කරුවෝ නැගිටිනකොට ඒ තියෙන කම්කරු නීතිවලට එයා කියලා මර්ධන නීති ගෙනල්ලා ඒ කම්කරු අරගල මර්ධනය කිරීම ආණ්ඩුවේ ව්‍යාපාරය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට පේන හැම තැනකම කලාව ආවත් චිත්‍රපටියක් හැදුවත් ඒක උසාවිය හරහා එහෙම නැත්නම් මේ නීතියේ කඩතුරාවට මුවා වෙලා ඒවා තහනම් කරලා ප්‍රජාචන්ද්‍රවාදයේ නාමෙන් ඒ සියලු දොරවල් වසා දමන තත්ත්වයට රට වේගයෙන් ගමන් කරමින් තියෙනවා. අපි දන්නවා කුමාර් ගුණරත්නම් සහෝදරයා මේ රටේ ඉපදිලා මේ රටේ දේශපාලනය කරපු සහෝදරයෙක් වාමාංශික දේශපාලන නිරතුණු සහෝදරයෙක් අද ඔහු හිරේ විලංගුවේ දාලා මේ යාපාලන ආණ්ඩුව ප්‍රජාචන්ත්‍රවාදය ගැන කතා කරන ආණ්ඩුව කුමාර් ගුණරත්නම් සහෝදරයාව හිරේ විලංගුවේ දාලා වසරක් ගෙවෙනවා වසරක් ගෙවෙන්නට ආසන්නයි. මේ රටේ ඉපදිලා ජීවිත ආරක්ෂාව සඳහා විදේශගත වෙලා නැවත මේ රටේ දේශපාලන බිමට ඇවිල්ලා දේශපාලනය කිරීමේ අයිතිය ඔහු පම්බිමේ පුරවැසි අයිතිය ඉල්ලුවම ඔහුට උරුම කරලා තියෙන්නේ බන්ධනාගාරය හිරගෙදර. මෙන්න මේක තමයි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ආණ්ඩුවේ ප්‍රජාචන්ත්‍රවාදය මැනගන්නට තියෙන හොඳම කැඩපත වෙන්නේ සහෝදර වරුණි. ඒ නිසා අපි කියනවා අඬා වැටිලා අඬා දොඩලා මේ සමාජයේ ප්‍රජාචන්ත්‍රවාදය දිනන්නට බෑ. වැඩබිම්වල සටන් බිමේ එක වගේ නැගිටලා මේ ආණ්ඩුව යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන හරස් කළලා කුමාර් ගුණරත්නම් වැනි සහෝදර වරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජීවත් වෙන්නට තියෙන අයිතියක් තියාගිලා මේ සමාජයේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් අනේ පැත්තෙන් සිය ගණනක් කිසිම චෝදනාවක් නැතුව රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා මේ රටේ ජනතා බලයක් ගොඩනැගිය යුතුයි. ඒ ජනතා බලය ගොඩනැගීම සඳහා ප්‍රජාචන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ අද කොළඹ නගරයේ එවැගේම කොළඹින් පිට මේ විදියට උද්ඝෝෂණය කරමින් මේ රටේ ප්‍රජාචන්ත්‍රවාදය නිදහස තහවුරු කිරීමේ අරගලය ජනතාව සමග පෙරට යන පෙරට ගෙනියන්නට සබත කරමින් තමුන්නාන්සේලාගේ අරගලයට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි. සහෝදර සහෝදරියනි අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ රැළිය ලංකාව වටේම ගිහිල්ලා අද කොළඹට ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දි තමුන්නාන්සේලාට අපි කියන්න ඕන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් නැතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ උදා කරනවා කියලා තමයි මේ යහපාලන ආණ්ඩුව බලයට පත් උනේ. ඒගොල්ලෝ ඇවිල්ලා මහින්ද රාජපක්ෂ නවත්තපු තැනින් තමයි දැන් පටන් ගන්න හදන්නේ. ඒක අපිට හොඳට පේනවා. මේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් කරන යනකොට මේ ආණ්ඩුවට විරුද්ධව රැස්වීමක් තියන්න යනකොට ඒගොල්ලෝ උසාවි නියෝග ගෙනල්ලා ඒවා කඩාකප්පල් කරන තත්ත්වයට ඇවිල්ලා තිනවා. මේක තමයි මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒගොල්ලෝ මේ රටේ ජනතාවට යහපාලන කියන වෙස්මූණ දාගෙන මර්ධනේ දියත් කරමින් යන්නේ. අපිට බලාගන්න පුළුවන් ලබන අයවැයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගැනීම වෙනුවෙන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම වෙනුවෙන් මේගොල්ලෝ ක්‍රියා කරන හැටි. මේගොල්ලෝ ලෝක බැංකු අරමුදලට යට වෙලා ලංකාවේ තියෙන සියලු දේවල් ඉතුරු වෙලා තියෙන සියලුම දේවල් අද විකුණන තත්ත්වයට පත් වෙලා තිනවා. මේ ආණ්ඩුවේ ඉතිහාසය අපි දන්නවා. ඒ කාලේ UNP ආණ්ඩුව බලයට ඉන්න වෙලාවේ කිසිම කෙනෙකුට කටක් කරලා කිසිම රැස්වීමක්වත් කිසිම දෙයක් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න පුළුවන් කමක් තිබුණ නැහැ.
ඒක තමයි මේ ගොල්ලෝ නැවත ක්‍රියාත්මක කරන්නේ. යහපාලනයේ මුවාවෙන් නැවත මර්ධනය දියත් කරන්න තමයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඒකට මෛත්‍රී පාලත් එකතු කරගෙන වෙනස් මුහුණුවරකින් තමයි දියත් කරන්න උත්සාහ කරන්නේ. අද මේ රටේ පාරට බැහැලා කිසිම කෙනෙකුට උද්ඝෝෂණය කරන්න අයිතියක් නැති කරලා තිනවා. ඒක අපි දැක්කා පහුගිය දවස්වල යාපනයෙන්. ඒක අපි දැක්කා ශිෂ්‍යෝ මේ පළාත්වල පාරට බැහැලා උද්ඝෝෂණය කරනකොට අපි ඒක දැක්කා. ගොවියෝ උද්ඝෝෂණය කරනකොට මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳ හැටි පෙනුණා. ඒක නිසා මේ රටේ කම්කරු ගොවි ශිෂ්‍ය සියලු දෙනාටම සිංහල දෙමළ ભેදයකින් තොරව මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට පාරට එන්න කියලා තමුන්නාන්සලාට ආයාචනය කරමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. සහෝදරවරුනි, අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වෙනවා. මොකද බලයට පත් වෙනකොට කියපු කාරණාවක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අවසි කරනවා. ඒ වගේම මේ රටේ තියෙන සියලු මර්ධන නීති අයින් කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා. ඒ වගේම මේ රටේ මිනිස් නිදහස තහවුරු කරනවා. ඒ වගේම මේ රටේ දූෂණ නැති කරනවා කියන කාරණාව. අද වෙලා තියෙන මොකක්ද? අද ජනාධිපති ක්‍රමය තවදුරටත් තියාගෙන නැවත ජනාධිපති ක්‍රමයට තරඟ කරන විධායකයක් වෙනින් තමයි වෙලී හිටින්නේ. ඒ වගේම අපි දන්නවා දානමය ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනලා මේ රටේ යහපාලනයක් ගේනවා කිව්වට මොකද්ද වෙලා තියෙන්නේ? අංශභාග දානමය ධර්ම ව්‍යවස්ථා සංශෝධනය තමයි ගෙනලා තියෙන්නේ. මර්ධන නීති අකුලා ගැනීම වෙන මොකද්ද වෙලා තියෙන්නේ? නව නීති සංශෝධනය කරමින් පෙරට ගෙනෙන තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය තුළ මේ ටෙරයිව අඬ නැගීම අද දවසේ අවශ්‍යම කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එළවීම අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වෙනට කියම තවත් කාරණාවක් තමයි දේශපාලන සිරකරුවන් නිදාස් කිරීම. ඒ වගේම උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දීම. ඒ වගේම උතුරේ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න විසඳුමක් ලබා දීම. අද මොකද වෙලා තියෙන්නේ? ඒවා කරලා තියෙනවද? අද පැහැදිලිවම දේශපාලන සිරකරුවන් නිදාස් කිරීම වෙනුවෙන් අරගල ගණනාවක් කරන්න සිදු වෙලා තියෙනවා. අද මේ ආණ්ඩුව කොච්චර දුරට ගිහිලා තියෙනවද කිව්වොත් දේශපාලන සිරකරුවන් නැහැ කියන தත්ත්වය තමයි පත් වෙලා තියෙන්නේ. මේ தත්ත්වයේදී දේශපාලන සිරකරුවන්ගේ අයිතිය දේශපාලන සිරකරුවන් නිදාස් කර ගැනීමෙන් අරගලය අද අපි වෙරළ ගත යුතුයි. අද මේ අරගලය අපි අවස්ථා ගණනාවකදී ඇති කරපු අරගලවල එක් සංදිස්ථානයක්. ඒ අනුව අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දවන්ත ක්‍රියාමාර්ගයට ආ යුතුයි. එවැගේම සහෝදර සහෝදරියනි, උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මොකද වෙලා තියෙන්නේ? දීලා තියෙන ඉඩම් අපි දන්නවා පලාලි ගුරු විද්‍යාලයේ ආණ්ඩුව තියන් ඉන්නේ. ඒ වගේ අධ්‍යාරක්ෂ කලාපවල ඔවුන් එදා කිව්ව දැක්දි ඉඩම් වල අදත් පදිංචිලා ඉන්නේ. මේකයි තත්වය. මේ ගැන කතා කරාම මොකද කරන්නේ? මේ ගැන උතුරේ ජනතාව අඬනවා මොකද කරන්නේ? දකුණේ වර්ගවාදීන් ආණ්ඩුවේ වමනාවට කුලප්පු කරලා හෙට යවනවා. මේකයි තත්වය. මේ தத்துவය පරාජය කළ යුතුයි. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි දවන්ත ක්‍රියාමාර්ගයට යා යුතුයි. මම හිතන්නේ අද දවසේ අපි දිගින් දිගටම ආපු ගමනේ අද සංදිස්ථානයක් අට අරගෙන ඉදිරියේදී දවන්තව මේ ඉල්ලීම් වෙනුවෙන් පිළිසිටීමේ ආරාධනා කරමින් මම නිරන්තරව සමරන ස්තුතියි. සහෝදරවරුනි, සහෝදරියනි, මම ආණ්ඩුවේ කෙරුවාවන් ගැන කතා කරන්න යන්නේ නැහැ. අපේ වගේ රටක අපේ වගේ රටවල ධනේශ්වර පාලක පන්තිය පමණක් නෙමෙයි හදිසියේ සුළු ධනේශ්වර බලවේගයක් බලයට පත් වුණත් ඒ ආණ්ඩුව විසින් කරන්න නියමිත කාර්යයන් දැන් මේගොල්ලෝ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉදිරියේ වෙනකොට ඉදිරියේ එන්න තියෙන බරපතල මර්ධනකාරී ක්‍රියාකාරීත්වයන් වේ මූලාරම්භයේ තමයි දැන් ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඉතින් යම් කිසි විදිහකින් හදිසියේ දැන් 2020 දැන් අපේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් බලයට පත් වුණත් මේ ගමනම තමයි යන්න සිද්ධ වෙන්නේ. මොකද ධනේශ්වර හෝ සුළු ධනේශ්වර කියන අපේ රටේ බලවේග ඒගොල්ලන්ට මේ රටේ ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මේ ජනතා ක්‍රියාකාරීත්වයන් ජනතා බලවේග මර්ධනය කිරීම මාවත විතරයි. ඉතින් මේ වත්මන් ආණ්ඩුව පැරණි ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවේ අතීතයේ වගේම දැන් මේ ක්‍රියාවලිය පටන් අරගෙන වර්ධනය කරමින් ඉදිරියට යනවා. මේකෙදි අපි හමුවේ තියෙන්නේ සහෝදරවරු සහෝදරයන් හමුවේ තියෙන්නේ මේ රටේ පීඩිත ජනතාව හමුවේ තියෙන්නේ ජනතාවතේ තමයි අත් වශයෙන්ම මේකට පිළිතුරු දීමේ අවිය ශක්තිය බලය තියෙන්නේ. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගත් උදේ තමයි අද මෙතෙන්ට සිය ගණනක් එකතු වෙලා ඉන්නවා. හෙට විරෝධයකදී
මේ සිය ගණන දහස් ගණනක් දක්වා වර්ධනය කරන්නේ කොහොමද කියන එක තමයි අප විසින් කල්පනා කළ යුතු වෙන්නේ. ඊළඟට ඒ දසදහස් ගණන් ලක්ෂ ගණන් දක්වා වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග අපි කොහොමද නිර්මාණය කරගන්නේ සකස් කරගන්නේ කියන එක ගැන තමයි අපි කල්පනා කළ යුතු වෙන්නේ. මොකද බලය තියෙන්නේ මේ පාලක පන්තිය පසුබස්වීමේ හැකියාව තියෙන්නේ, මේ පාලක පන්තියේ නිරපාය හැරීමේ හැකියාව තියෙන්නේ දසදහස් ගණනින් ලක්ෂ ගණනින් වීදිවලට බහින පොදු ජනයාගේ ක්‍රියාකාරීත්වය තුළ පමණයි. එනිසා අපි අද දින මේ විදිය උද්ඝෝෂණ තුළ අදිටන් කරගත යුතු දේ වෙන්නේ පුළුවන් තරම් කොයිතා දුරට කොපමණ ප්‍රමාණයකින් අපට ජන බලවේග ඒකරාශී කරන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳ අපේ අවධානය යොමු කරමින් ඒ සඳහා අපේ ශක්තියින් අපේ උත්සාහයන් කැප කරමින් ක්‍රියා කරන එක. ඒ විදිහේ ක්‍රියාකාරීත්වය තුළ පමණයි අපට පුළුවන්කම තියෙන්නේ මේ බලවේග වේදිකාවෙන් ඉවත් කරලා දාන්න. එනිසා සහෝදරවරුනි, ඒ උත්සාහයේ ඒ හැකියාවේ ශක්තිය අපට තියෙනවා. අපි අතර බලවේගයන්ට තියෙනවා. මේකේ ආරම්භක අවස්ථාවක් විදිහට අපට මේ ක්‍රියාකවලිය හඳුන්වන්න පුළුවන්. මේක වර්ධනය කිරීම සඳහා අදිටන් කරගමු, අදිටන් කරගනිමින් සටන් වදිමු කියන සටන් පාඨය සමග මම ඔබ සමු ගන්න බොහොම ස්තුතියි. அனைவருக்கும் வணக்கம். இன்று நாங்கள் இந்த போராட்டத்தை முன்னெடுத்த உண்மையான நோக்கம் இந்த அரசாங்கத்தின் கூட்டு அரசாங்கம் என்று சொல்லிக் கொண்டிருக்கின்ற இந்த யூஎன்பியா இருந்தானா ஸ்ரீலங்கா இருந்தானா அவரோட ஒத்து ஊதுன்ற கூட்டணியா இருந்தானா முஸ்லீம் காங்கிரஸா இருந்தானு ஏனைய இந்த பின்கதவால இந்த அரசாங்கத்தோட ஒன்றிணைஞ்சு போன எந்த கட்சியா இருந்தாலும் சரிதான், இந்த நாட்டிலே உண்மையான சமாதானத்தை கொண்டு வருவோம்னு சொல்லி வெளியில வந்த ஆக்கள் இன்று வரைக்கும் யாருமே அந்த சமாதானத்தை கொண்டே இல்லை. இன்றைக்கு நடந்தது என்னென்றால் அவர்களை எங்களை வீதியில் இறங்கி நீங்கள் போராடுங்கோ, நாங்கள் நினைச்சதை செய்வோம் என்று சொல்கிற அளவுக்கு இன்றைக்கு அரசாங்கம் வந்துட்டு இன்றைக்கு இந்த நாட்டில் வந்து கார் களவெடுத்தவன் கோடிக்கணக்கான காசை களவெடுத்தவனுக்கெல்லாம் ஜெயில் இல்லை, அவன் சிறையில் போடுற இல்லை. எந்த காரணம் இன்று வரைக்கும் சொல்ல முடியாதவனை அரசியல் கைதிகள் சொல்லி அவனுக்கு உள்ளுக்க வச்சுருக்காங்க வருஷ கணக்கா. இன்றைக்கு குமார் குண நடத்த போற ஒருத்தர் இந்த நாட்டில் அரசியல் செய்ய வலிக்கிட்டதான் அவனுக்கு பிரச்சனை. ஆனால் கார் களவெடுத்த பிரச்சனை இல்லை, கொள்ள காசு கொள்ளை அடிச்ச பிரச்சனை இல்லை. இந்த நாட்டில் எந்த விதத்தில் ஆரம்ப தங்களுக்கு எதிரான கருத்துக்களை உள்ளாக்களை மடக்கிறதுக்கு என்ன செய்ய வேணுமன்றதுக்கான புதிய சட்டமூலத்தையும் கொண்டு வந்திருக்கு. முதலாவது இந்த நாட்டில் பயங்கரவாத தடை சட்டம் சொல்லிக்கிட்டு இருந்த சட்டத்தை இன்றைக்கு அழகுபடுத்தி அதாவது வந்து இந்த நாட்டுக்கு அரசாங்கத்துக்கு விசுவாசமாக நடக்காதவர்களுக்கு எதிரான சட்டம் என்று சொல்லிக்கொண்டு அது அமெரிக்காவில் இருக்கின்ற அதாவது அந்த அமெரிக்கா குடியரசை ஏற்றுக்கொள்ளக்கூடிய விதத்தில் அந்த நாட்டு குடிமக்கள் இருக்க வேண்டும், சரியோ புள்ளியோ ஏற்றுக்கொள்ள வேண்டும் என்ற வெறும் வலுக்கட்டத்தில் உருவாக்கப்பட்ட சட்டத்தை இந்த சட்டத்தில் பேரை மாற்றி அதே சட்டத்தை இன்னும் கொஞ்சம் மோசமாக எங்களை உள்ளுக்குள்ள போடுறதுக்கான சகல நடவடிக்கையும் இந்த அரசாங்கம் அதாவது கூட்டு அரசாங்கம் சொல்லிக்கொண்டு அதாவது மக்களுக்கான அரசாங்கம் சொல்லிக்கொண்டு அது மைந்தவா இருந்தாங்க, மைத்திரியா இருந்தாங்க, ரணிலா இருந்தாங்க, இல்லாடி சம்பந்தனா இருந்தாங்க, இல்லாடி முஸ்லீம் காங்கிரஸா இருந்தாங்க, இதுதான்ங்கிற நிலைமை. ஆகவே இந்த நாட்டில் உள்ள அரசியல் கையை உடனடி எந்தவித நிபந்தனையும் இல்லாமல் கொடுத்த செய்ய வேணும். இன்னைக்கு அவர்களை பிடிச்சு வைக்கிறதுக்கு காரணம் சொல்லணும். இன்னைக்கு காணாமல் ஆக்கப்பட்ட ஆக்கள் சம்பந்தமா எந்தவித கதையும் இல்லை. யாரும் அதே நேரத்தில் குமார் குண்டன் செய்த குற்றம் என்ன? இந்த நாட்டில இருந்து தப்பி போய் இந்த நாட்டில் உயிருக்காக போராடி இந்த நாட்டில் இன்றைக்கு அவரோட சேர்ந்து இருந்தாக்களே அவரை கொலை செய்யறதுக்கு அரசாங்கத்தோட ஒத்தினி கேட்குள்ள நாட்டை விட்டு வழியில் ஓடி போறார். ஓடி போன திரும்பி வந்து இந்த நாட்டில் சமாதானம் கொண்டாச்சு, எல்லாரும் வாங்கன்னு சொன்னாங்க, நாங்கள் எல்லாரும் வந்தோம். வந்த உடனே அதில் யார் முக்கியமான ஆள் என்று தீர்மானிக்கப்பட்டவர் தான் குமார் குணராட்டம். குமார் குணராட்டத்தை பிடிச்சி உள்ளுக்க போட்டுட்டு இந்த நாட்டின் சட்டத்தை மீறினான், அதை மீறினான், இதை மீறினான், இன்றைக்கு வச்சிருக்கான் உள்ளுக்குள்ள. நாளைக்கு சட்டம் மீறியாச்சு எந்த ரகவாளி என்றால் இந்த சட்டம் மீறியார் பொழில வந்த உடனே அவங்க குடியுரிமை நீ கொடுத்தே ஆகணும். அதாவது இந்த நாட்டில் எந்த வித களவடிக்கையில் பொய் சொல்ல இல்லை, கொள்ளையடிக்கை இல்லை, ஆக்கள் ஏமாற்ற இல்லை, நியாயமான அரசியல் நடத்தணும்னு மேடைக்கு இறங்கின ஒரு ஒரு உண்மையான ஒரு மனுஷனை உள்ளுக்குள்ள போட்டதை கூட இந்த நாட்டில் உண்மையில ஜனநாயக உரிமை மீறல் தான். இதை கூட செய்ய முடியாது இந்த அரசாங்கம். நாளைக்கு எப்படி இந்த நாட்டில் நல்லாட்சியை கொண்டு போகின்றதுக்கான கேள்விதான் எங்களுக்கு அலும்பியிருக்கு. ஆகவே இந்த நிலைமை மாற்றி அமைக்கப்படும். உடனடியாக குமார் குண்ணத்துக்கான குடியுரிமை வழங்கப்பட வேணும். அவருக்கு கொடுக்கப்பட்ட குற்றத்துக்கான எங்கட சட்டத்தில் களவெடுத்தவனுக்கும் பொய் சொன்னவனுக்கும் காரை தூக்கிட்டவனுக்கும் வாகனத்தை மறைச்சவனுக்கும் இன்று வரைக்கும் சட்டம் இல்லை. அவரெல்லாம் வழியில் நல்லா தந்துக்கிறான். போறவன் போறான் விரைக்குள் அவனுக்கு கைதாட்டி ஆரவாரம் செய்து மாலை போட்டு கல்லனுக்கு மாலை போட்டு வர வைக்கிறான். நாட்டில் சரியான அரசியலை சொன்னவனுக்கு
ஏற்றுக்கொள்ள முடியாத ஒரு கேவலமான அரசியல் தான் இந்த நாட்டில் இருக்கு. இதுதான் இந்த நாட்டின் நல்லாட்சி அரசாங்கம். ஆகவே உடனடியாக குமாரகுணரிடம் விடுதலை செய்யப்பட வேண்டும், அவருக்கான குடியுரிமை வழங்கப்பட வேண்டும். அதே நேரத்தில் இந்த அரசியல் கைதிகள் தொடர்பான சகலரையும் உடனே எந்தவித நிபந்தனையும் இல்லாமல் விடுதலை செய்யப்பட வேண்டும். அது அதாவது பயங்கரவாத தடைச்சட்டம் என்று சொல்லிக்கொண்டு அதுக்கு பதிலாக கொண்டு வர சட்டத்தை எந்த காரணம் கொண்டும் இந்த நாட்டில் சட்டம் கொண்டு வரக்கூடாது. இந்த நாட்டில் சண்டை இல்லை, பிரச்சனை இல்லை, நாங்கள் நிம்மதியாக இருக்கத்தான் விரும்புகிறோம். தமிழன், சிங்களவன், முஸ்லீம் என்று எந்த ஒரு பேதமும் எங்களுக்கு இல்லை. இந்த நாட்டில் ஒற்றுமையாக இருந்து இந்த நாட்டை கட்டியல் போட முடியும் நினைக்கிற நாங்கள் பிள்ளையான ஆக்களா இல்லாட்டு இது பிள்ளை உண்மையிலே இந்த மக்கள் ஒன்றுவஞ்சு வாழ ஒன்று முடியும் நினைக்காமனே பிடிச்சி உள்ளுக்குள்ள ஒரு அரசாங்கம் சரியான அரசாங்கமானது மக்கள் தான் தீர்மானிக்கணும். மக்கள் சக்தி தான் இதுக்கான பதிலை கூற வேணும் என்று கூறி எனது உரையை முடிக்கிறேன். நன்றி, வணக்கம். ஆதரணீய சகோதரவரணி சகோதரியடி, லங்காவே வாமாம்சிக தேசபாலன பட்ச கணனாவா ஊர்த்திய சமிதி கணனாவாக் சிசு வியாபாரே எவகேம அனைகுத் கோவி தீவிர சங்விதான கணனாவாக் ஏகராசி வெலா பிரஜாதந்திரவாதே உதேச உத்கோஷக்கியோ நமின் அதமே கொலம்ப கொட்டுவட்டாவே வெதகத் பணி விடையாக் மிரட்டே ஜனதாவட்ட தனும் தீரன் ஜனவாரி அட்டவினிதா எதேசபாலன வெளிசத்தெக்க மிரட்டே ஜனதாவட்ட ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අවම හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තුව දැන් සුණු විසුණු වෙලා අවසානයි. ඒ නිසා ජනතාවට ඉතිරිව තිබෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කිරීම පමණයි කියන පරිවිඩේ දීලා යන්න අපි ආවේ. ඒ නිසා අපි දැන් දන්නවා පෞගිය කාලේ තමන්ගේ අධ්‍යාපනය පරුදු තියලා තමන්ගෙන් පස්සේ මතු පරම්පරාවක අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වදිමින් ඉන්න ශිෂ්‍ය ව්‍යාපාරය පෞද්ගලීකරණයට එරෙහිව සටන් වදිමින් ඉන්න ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරන්න මේ ආණ්ඩුව දිගටම කටයුතු කරමින් හිටියා. උසාවිය දරමීම කරගත්තා, පොලිසිය පාවිච්චි කරා, මර්ධන නියෝග ගත්තා. දැන් මෙරටේ ජනතාවට තමන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය මේ ආණ්ඩුව විකුණගෙන කන්ට යනවායි කියලා කියන්ට පාරට බැහැලා ඉන්න ශිෂ්‍යයන්වත් අත්අඩංගුවට අරගෙන දැන් මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. එනිසා ශිෂ්‍යයන්ව මර්ධනය කරන්න පටන් අරගෙන තියෙන්නේ, කම්කරුවන්ව මර්ධනය කරන්නට අන්න පොලිමට මර්ධන නීති සකස් කරමින් ගෙනෙමින් ඉන්නවා. තමන්ට මේ ලැබෙන සොච්චන් වටුමින් ජීවත් වෙන්න බැහැ කියලා සටන් කරන්න පාරට බහින කම්කරුවන්ව මර්ධනය කරන්න දැන් මර්ධනයේ ආයුධ ආණ්ඩුව මුවහත් කරමින් ඉන්නේ, මර්ධන නීති යලි සකසමින් ඉන්නේ. රාජපක්ෂට දෙවෙනි නෑ, රාජපක්ෂට දෙවෙනි නෑ. එනිසා දැන් තව දුරටත් මෙරටේ මේ ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධය බලාපොරොත්තු තබන්ට බෑ. මේ ආණ්ඩුවෙද්දි කිව්වේ දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා, සියලු දෙනාගේ දේශපාලනය කිරීමේ අයිතිය රකින්නවා, මර්ධන නීති අවශ්‍ය කරනවා. යහපාලනය බෝඩ් එක දාගෙන ආවේ දැන් යහපාලන බෝඩ් එක මරුපාලන බෝඩ් එක බවට මාරු වෙලා ඉවරයි, මාරු වෙලා ඉවරයි. ඒ නිසා දැන් ආණ්ඩුව තමන් දුන්නු පොරොන්දු ඉටු කරන්නයි කියලා රටේ ජනතාව බල කරද්දී අන්න බොරුවට නිදාගෙන ඉන්නවා, බොරුවට නිදාගෙන ඉන්නවා. අපි දන්නවා බීරි අලියට වීණා වයලා වැඩක් නැහැ කියලා බොරුවට නිදාගෙන ඉන්න අලියා නැගිට්ටවන්ට අමාරුයි කියලා මිනිස්සු කියනවා. අපි කියනවා ඔය අලියා කොයි සැරේටත් වඩා හීන් සැරේට බයයි, ජනතාවගේ සැරයට බයයි. එනිසා දැන් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ආණ්ඩුවට බල කරලා කියන්න ආවේ ලෑස්ති වෙන්න එපා, ආය මර්ධන නීති ගේන්න ඔහෙලා බලයට ආවේ තියෙන මර්ධන නීතිත් අහෝසි කරනවා කියලා. ඒ නිසා තියෙන මර්ධන නීති අහෝසි කිරීම වෙනුවට අලුතෙන් ජනතාව පෙළන්න මර්ධනය කරන්න
නීති ගේන්ට උත්සාහ කරොත් අන්න එදාට හිංසරේ වග ජනතාවගේ සරේ වග කොහොමද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි යුද්ධය අවසන් කරලා මේ රටේ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරනවා කියලා පොරොන්දු වෙලා බලයට ආවේ. දැන් තියෙන තක්කඩිකමට කියනවා දේශපාලන සිරකරුවෝ නැහැ කියලා. පසුගිය දිනක මාරාද්දික උපවාසයක් දවස් 6ක් එක දිගට දේශපාලන සිරකරුවෝ ගෙන ගියා. ඔවුන් වතුරත් නැවැත්තුවට පස්සේ තමයි විග්නේශ්වරන් මැද්දට පැනලා මං විසඳන්නම් කියලා වැඩේ අතරමඟ නැවැත්තුවේ. අපි බලාගෙන ඉන්නවා. අපි කියනවා නැවත ගනුදෙනු බෑ, නැවත රැවටිලි බෑ, නැවත මේ රටේ ජාතිවාදය අවුස්සලා උතුර දකුණ සිංහල මුස්ලිම් මිනිස්සු බේද කරන ජඩ දේශපාලනයට අපි ඉඩ තියන්නේ නැහැ. එනිසා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ පොරොන්දුව වහාම ඉටු කරනු කියලා අපි මේ ආණ්ඩුවට බල කරනවා. ඒ විතරක් නෙමෙයි අද අපි මෙතනට ආවේ කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසි අයිතිය පිළිබඳ ප්‍රශ්නය, දේශපාලනය කිරීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය ආණ්ඩුවට කියලා යන්න. ඒක තොපේ කැමැත්ත නෙමෙයි, අපේ අයිතියක්, ජනතාවගේ අයිතියක්. ඒ නිසා කුමාර් ගුණරත්නම් සහෝදරයව දැන් සිරදඬුවම ඉවර වෙන්න ආසන්න වෙමින් තියන්නේ. අපි දන්නවා ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන තියෙනවා හොර රහසේ රටින් පිටුවහල් කරන්න. රටින් පිටුවහල් කරලා ජනතාවට ප්‍රශ්න අමතක කරලා සද්ද නැතුව මග ඇරලා යන්න බලාගෙන ඉන්නවා. අපි කියනවා නෑ, ඒවා අපිත් එක්ක හරියන්නේ නෑ. අපි අත නොහැර අවසානය දක්වා සටන් කරනවා. අපි අන්න පිටකොටුවේ එන මාසෙට දවස් 365ක් පිරෙනවා. අපි වාඩි වුණා විරෝධයට නැගිටින්නේ ජයග්‍රහණය කරලා. එනිසා හොර රහසේ නීති දඩමීමා කරගෙන හොරෙන් පිටුවහල් කරලා තාවකාලිකව උඹලට දිනන්න පුළුවන් වෙයි. අපි දන්නව ඒවට දැන් ලෑස්ති වෙමින් ඉන්නවා, අරහඳිමින් ඉන්නවා. අපේ අයිතිය මේ රටේ සියලු පුරවැසියන්ට තියෙන අයිතිය, දේශපාලනය කරන්න තියෙන අයිතිය, ඒක කුමාර් ගුණරත්නම් සහෝදරයාටත් පොදුයි. ඒ අයිතිය වෙනුවෙන් අත නොහැර අපි සටන් කරනවා. ඒක දෙකක් නෑ, දිනලා මිසක අපි අපේ අයිතිය තොපෙන් උදුරගෙන මිසක නැවත ආපසු හරි නොබලනවයි කියලා කියනවා. එනිසා දැන් සියලු ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දාලා ඉවරයි, මර්ධනේ ඉලක්ක කරලා ඉවරයි. අපි කියනවා මේ රටේ සියලුම ජනතාවට මෙව්වා අහක බලාගෙන යන්න එපා. මෙව්වා මේ අපේ ප්‍රශ්න විතරක් නෙමෙයි, මෙව්වා අපි සියලු දෙනාගේම ප්‍රශ්න. අද අපේ, හෙට ඔබේ, අනිද්දාට මේ රටේ සියලුම ජනතාවගේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා එන්ට අපිත් එක්ක එකතු වෙන්න, අපේ අයිය අපේ කටහඬ තව ශක්තිමත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු. ඒ සඳහා උද්ඝෝෂණ කරමු, සටන් කරමු. ඒ සඳහා හැකි උපරිමෙන් ක්‍රියාත්මක වුන් කියලා ආරාධනා කරමින් අපි අපේ සටන ඉදිරියට ගෙන යාමට හැකි සියල්ලම කරන බවට සහතික වෙමින් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.